පිළියන්දල මාලනී 57 දීය. ඇගේදී අනිය සපුමලීය. මාලනීගේ ස්වාමි පුරුෂයා වික්ටර් මානසික රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටියදී දුම්රියට පැන සියදිවි හානි කරගෙන වසරක් පමණ වේ. එසේමියගේ වික්ටර් නිවසේ සැරිසරණායරු මවටත් දුවටත් නිතර පෙනෙන්නට විය. මාලනී සපුමලීත් නිතර අසනීප වෙන්නට වූහ. අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තා සුවයක් නොවීය. නිතර නිතර මළගිය ප්‍රාණකාරයා දර්ශනය වීම නිසා ඔහු මානසිකවද පීඩාවට පත් වූහ. මාලනී සිය දියණිය සමග ඇතුල්කොට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ සොයාගෙන පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති කරදරේ විස්තර කළාය. ගවේෂකවරයාගේ රෝග පරීක්ෂාවේදී සපුමලීට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී අඩන්නට විය. ඔවුන්ට භූතදෝෂයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා දින 21ක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසට උපදෙස් දුන්නේය. ඒ උපදෙස් පරිදි බෝධි පූජා පැවැත්වූ ඔහු නැවත පැමිණියහ. එදිනද සපුමලීට භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට වූ අතර ගවේෂකවරයා භූතයා සමග සාකච්ඡා කරන්නට විය. කවුද මේ ශරීරයට ඇතුල් වෙලා අඬන්නේ? ගවේෂකවරයා ඇසීය. මම වික්ටර්, භූතාත්මය කීවේය. වික්ටර් කියන්නේ කවුද? මේ දුවගේ තාත්තා, මාලනීගේ මහත්තයා. ඇයි මේ දූටත් නෝනටත් කරදර කරන්නේ? මම මේ දෙන්නට කරදර කරන්න හිතාගෙන ආවේ නැහැ. මම ජීවත් වින්දැත්තේ මේ මාලනීට දසවද දුන්නා. මාලනීගේ ජීවිතය අපායක් කළා. මාලනීයේ හැම වද වේදනාවක්ම දරාගෙන අනන්ත දුක් විඳා. ඒ වර්ධ මට වැටහුනේ මරණාසන්න කාලයේ. ඒකයි කෝච්චියට පැනලා ජීවිතය නැති කරගත්තේ. මගේ වරද නිවැරදි වනතුරු හිතට සැනසිල්ලක් නෑ. වරදට සමාව ගන්නයි මම ආවේ යයි භූතාත්මය කීවේය. ඔබ තමන්ගේ නෝනට මොනවද කරපු හිරිහැර? මගේ නෝනගේ ශරීරය අඟපසඟ ලස්සනයි. මම නිතරම හිටියේ නෝනා ගැන සැකයෙන්. නෝනා වෙන පිරිමියෙකු දිහා බැලුවත් නොබැලුවත් වෙනත් පිරිමියෙක් නෝනා දිහා බැලුවත් මට සැක හිතුණා. මම නිතරම හිටියේ ඒ අවිශ්වාසයෙන්. අනුන් ගැන සැක කිරීම, අවිශ්වාස කිරීම මගේ ළමා කාලේ ඉඳලම මට පුරුද්දක් වුණා. ඒකට මානසික වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. ඒත් ඒ ප්‍රති කොයිතරම් ගිල්ලත් සනීපයක් උනේ නැහැ. ඒ තත්ත්වය විවාහ වුණාට පස්සේ උග්‍ර වුණා. නෝනා පිළිබඳ සැකය නිතර පැවතුන නිසා හැමදාම රාත්‍රියට මම නෝනාට වද හිංසා කළා. අන්තිමට මගේ වරද මට වැටහුණා. ඒ වරද නිවැරදි කරගන්න මට ඕනෑ. නෝනාගෙන් සමාව ගන්න ඕනායයි භූතාත්මයා අඬන්නට වූයේය. එදින රෝග පරීක්ෂාවන් අතර කර ගවේෂකවරයා මේ වික්ටර්ගේ භූතාත්මය කියන කතාව ඇත්තක්දයි මාලනීගෙන් ප්‍රශ්න කළේය. මගේ විවාහයේ සිද්ධ වුණේ මව්පියන්ගේ යෝජනාවක් අනුව. විවාහය කියන්නේ ජීවිතයේ මහා ප්‍රීතියක් සතුටක් කියා හිතුවට මට නම් මේක අපාදුකක් වුණා. මම කසාද බැඳපු දවසේ ඉඳලා වික්ටර් මං ගැන සැකයෙන්මයි හිටියේ. මම වෙනත් ඥාති පිරිමියෙක් දිහා බැලුවත් කතා කළත් එදා රෑට මහා පළිගැනීමක් සිද්ධ වුණා. වෙන පිරිමියෙකු මා දිහා බලා හිටියත් එදාට වික්ටර් යක්ෂයා වේශ වෙනවා. මම ගෙයින් දොට නොබැස හිටියත් එදාට අතීත සිද්ධියක් මතක් කර මට දසවද දෙනවා. මොනවද ඔය තරම් දසවද දුන්නාය කියන්නේ? රාත්‍රියට ඇඳට තියලා මගේ අතපය ලණු වලින් බඳිනවා. මම කෑ ගහන මට කටත් බඳිනවා. ඊට පස්සේ අමානුෂික විදිහට ලිංගික හිරිහැර කරනවා. මේ වද හිංසාව දරන්නට බැරි තැන මේ තිරිසනාට නිින්ද ගියාම මන්නෙන් බෙල්ල කපලා මරන්න ඕනයි කියලා හිතුණත් ඒකම අපි හැදුණු වැඩුණු ආගමික සංස්කෘතිය මතක් වුණා. මම ඒ ගැන දිගට හිතන්න ගියේ නෑ. මේ මිනිහා පෙතිගිල් නැලෙඩෙක්. අද මැරෙයි හෙට මැරෙයි කියලා හිත හිතා හිටියා. අන්තිමටම ඒ දුකටම පුරුදු වුණා. ඇයි ඔබට දික්කසාද වෙන්න තිබුණා නේද? මම මගේ දුක අම්මටයි තාත්තටයි කිව්වා. ඒ අය හිතුවේ දික්කසාදයේ මහා නින්දාවක් ලැජ්ජාවක් කියලා. මට හැමදාම කිව්වේ ඉවසන්න ඉවසන්න කියලා. අන්තිමට මට ජීවිතේ නැති කරගන්න හිතුණා. ඒත් දුවානාත වෙන නිසා දරාගෙන හිටියා. අන්තිමට වික්ටර්ටම වරද තේරලා කල්පනා කර කර ඉඳලා කෝච්චියට පැනලා මැරුණා. ස්වාමියාගේ මරණය ගැන මම තරම් සතුටුණු ගැහැණියක් තවත් නැතුව ඇති. ඒත් ඉතාම අමාරුවෙන් කනගාටුදායක ස්වරූපයක් මවාගෙන මරණයේ කටයුතු කළා. මේ වගේ දුක කිසිම ගැහැණියකට නම් සිද්ධ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනේ මට සමාවෙන්නයි යලිත් ආවිෂ්ට වූ භූතයා අඬන්නට විය. තෝ මේ ජීවිතයක් විනාශ කරලා දසවද දීලා දැන් තොගේ දුක නිවාගන්නද සමාවිල්ලන්නේ යයි ඇසූ ගවේෂකවරයා ප්‍රේතයාට ශක්ති කිරණ මගින් දවා පුලුස්සා පන්නා දැම්මේය. දුවගේත් බිරියගේත් චක්‍රය ශුද්ධ කොට ශක්ති වලල්ල ප්‍රබල කොට
නිවශය ආරක්ෂාවද සරසාදී බෞද්ධ පිළිවෙත් කිහිපයක්ද නියම කළේය. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැන් අපගේ channel එක subscribe කර bell සලකුණත් ඔබන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.